මේ දැන් වාර්තාව ඉතා විශේෂ පුවතක් මෙන්න. මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද දිනේ ආරම්භ වේ. ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙලෙස අද දිනේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පළමු පාසල් වාරයේ පළමු අදියර මේ මස 19 වනදා අවසන් කිරිනි. මේ අතර අද දිනේ පාසල් ආරම්භ වුවද පවතින ආර්ථික සහ සමාජීය ගැටලු තත්ත්වයේ හමුවේ පාසල් සිසුන් ගුරුවරුන් මෙන්ම අධ්‍යන කාර්ය මණ්ඩලයේද දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ගුරු සංගම් පෙන්වා දෙයි. ඉන්ධන අර්බුදයේ හමුවේ බස්රථ ධාවනයේ නොකිරීම පෞද්ගලික බස්රථ ගෙන ඇති තීරණ හේතුවෙන් ගුරුවරුන්ට සහ සිසුන්ට ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකි තත්ත්වයක් පත්ව ඇති බව ඔවුන් නෙඩිදුරටත් සඳහන් කරයි. මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අද දිනේ සිට පාසල් වෑන් රථ ගාස්තුවද ඉහළ නැංගීමට සිදුවන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා සඳහන් කරයි. ඒ අනුව අද දිනේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු 140කින් ඉහළ දැමීමට සිදුවන අතර පවතින තත්ත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට නම් රජයේ ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර දිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.